आइबोवन सुब संध्यावक विनदा मिन नवुवत मेवन विट मेवर महामित्रवत मेवनुसुम यम तरमकिन दनेन्नट पटन गन्न तिबेनवा तवत हरियटम दिन हयक पमन कालयक तिबेन्ने मेतिवरणयट एसेनम अदत अपि सूदानम साकच्छा करन्नट मेतिवरणय पेरटु करगन वर्तमान देशपालन तत्त्वय मे रतु इर अवदानमट पेर सूदानम प्रथम हदुना गणिमु अद रतुविरही देशपाल नियोजन समगी जन बलवेगी अद फलमु नियोजन अपे आराधने हिटपु पार्लिमेंट मंत्री अजित पी पेरेरा महताट आइबोवन शुभ संध्यावक श्रीलंका पोदु जन पेरमुने अद फलमु नियोजन अप आराधना कले हिटपु पार्लिमेंट मंत्री लक्ष्मण यापा अभिवर्तन महता आइबोवन शुभ संध्यावक समगी जन बलवेगे मीलंग नियोजने अप आराधना कले हिटपु पार्लिमेंट मंत्री खबीर हाशिम महताट आइबोवन अवसान नियोजने श्रीलंका पोदु जन पेरमुनेन अप आराधना कले हिटपु पार्लिमेंट मंत्री सुशील प्रेमजयंत महताट आइबोवन सुब संध्यावक कलुतर दिस्त्रिक्केन मातर दिस्त्रिक्केन कोलंबु दिस्त्रिक्केन सह कैगल दिस्त्रिक्केन अपेक्षकयो सिउदेक අප සූදානම් සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දකින්නට මේ දින කතා බහ මිස පසුගිය ආණ්ඩුව අවුරුදු 4මාරක් ත්‍යාගෙන ඉඳලා රටට කරපු දෙයක් නැහැ. වුන් කරපු එකම දේ තමයි පලිගැනීම. හැමෝගෙම පලිගත්. වුන් දැන් බලේ ඉලන්නේ පලිගන්න. හැබැයි මේ පාර පලිගන්නවා අපිට වඩා පලිගන්න හදන්නේ තමන්ගෙම හිටපු පක්ෂෙත් එක්ක. नियम एक्सजाति पक्षे तम एकम एक्सजाति पक्षे एकम एक्सजाति पक्षे तम नियम एक्सजाति पक्षे एक महाधिकरण तीर्ण वेला तीन दम पांच आम की अनुंगे से कुटम अणंगी अपे से कुटम अभी तीय महबंगी मगे तात जनसभी क्रियात्मक करने कोटा एक रात फिर दूना है दही वैदे एक रात तो महाबैंक को अंजावे मुलु रटे में बैंक को पली अनुपात यह लगिया अभी हृदयराव कराट पास से बेच वासी तमाई अन्य पुलीय वैली वी में वेगे न तरुना मुकद में होरा का बताओ दिपारक कलानं मामा कैटर दिया लगिये ना पुली अनुपात ना की नसीर विस्पार जनता एक तुरन्त तावदुरड़त में कागे हो खंडाय मक्के के कतुवेला तेदास पहलवे मैत्रीपाल सिरिसेन महात्यवगे नल्ला जहापाल ने हदान नहदु वागे इमनत जातिक विधायक सभाटे कतुवेला एससीआईडी हदला फुरुवल लंड उत्साह करावगे असार्थक प्रयत्ने के तावदुरड़त क्रियात्म अर्बुदेल අඩුපාඩු තියෙන පුළුවන් නමුත් අපි ඔක්කොම ඉන්නේ දැන් එක කඳවුරක කඳවුරක ඉන්න ගමන් අපිට සටන තියෙන්නේ කඳවුර ඇතුලේ මිනිස්සුත් එක්ක නෙවෙයි අපේ හතුරා ඉන්නේ කඳවුරෙන් එළියේ ඇතුලේ ඉන්න මිනිහට ගහන්න පාවිච්චි කරනවා නම් ඒක තරම් තුට්ටු දෙකේ වැඩක් නැහැ ඒවට කියන්නේ බලෙන් ඔලුව උදුම්මවා ගැනීම කියලා සමහරු පාර්ලිමේන්තුවේ ගිහිල්ලා ගැහුවේ මිරිස් පොඩු සමහරු කැඩුවා මයි ඒ අතරෙම සමහරු කැපවලු කූට්ටම බූරු ගැහුවලු අරතාවු සුදුරුන් නම් බොහොම ගහන්න ආර්ථ දේවර අපෙන් මල රංජන නාමල ගැන පුවා පීකිනිසි ගේන්න අපිටම කෝකණින් ඒව කරන්න බැහැ वर्तमान तत्व मेतिवर साकच्छा करमु ඔබට ආරාධනා කරනවා 01.2.932 දුරකථනයේ 01.2.932 දුරකථනයේ විවෘතයි දිවන වටේදී සංවාදාත්මක වටේදී ඔබ ප්‍රශ්න කරන්නට පුළුවන් මේ පැමිණි සිටින දේශපාලන නියෝජනය සාකච්ඡා ආරම්භ කරමු කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වර්තමාන කළුතර දිස්ත්‍රික් මාමෙතිවරණ අපේක්ෂක සමගි ජන බලවේගයේ අජිත් පී පෙරේරා මහතාකෙන් බොහොම මහන්සි පාටයි සිව් දිනාටම කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භ කරමු මේ වෙන විට තත්වයේ පිළිබඳව තරගයේ තියෙන්නේ ආණ්ඩුවත් එක්කද නැත්නම් හිටපු කණ්ඩායමත් එක්කද මම කිතන්නේ හිටපු කණ්ඩායමත් එක්ක කිසිම තරගයක් නැහැ සුදේව මම අවංකවම කියන්නේ අය මේක මේ දේශපාලන කතාවක් නෙමෙයි භූමියේ කිසිම තරගයක් නැහැ ඒක ඉවරයි
අපිට තිබෙන්නේ සැබෑ තරඟයක් තිබෙනවා පොහොට්ටු පක්ෂයේත් එක්ක මම හිතන්නේ ඒ තරඟයත් දවසෙන් දවස අපිට වාසිදායක අන්දමට ඡන්ද ව්‍යාපාරය ශක්තිමත් වෙනවා පහුගිය මාස කිහිපය තුළ වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයන් ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ක්‍රියාකලාපය සහ ඒ ප්‍රකාශයන් ඒ වගේම පොදුවේ රජයක් විදිහට ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්න අසමත් වීම තුළ පොහොට්ටුවේ තිබුණු අර නොවැම්බර් මාසයේ තිබුණු කීර්තිය නැත්නම් දීප්තිය දැන් පල්ලෙහාට වැටිගෙන යනවා මිනිසුන්ට හරි අමාරුයි දැන් අපි ගත්තොත් එහෙම රජේ රෝහල්වල බෙහෙත් ඉතාමත්ම අඩුයි බෙහෙත් පහක් ලිව්වොත් බෙහෙත් දෙකයි තියෙන්නේ ෆාමසියට ගිහාම ඒ බේත නොවැම්බර් මාසයේ තිබුණා වගේ 3-4 ගුණයක් වෙලා තියෙනවා ඉතින් මේක ඉතාම බරපතල තත්ත්වයක් කවුරුත් මේක ගැන කතා කරන්නේ නැහැ මිනිස්සු හරි දුකෙන් ඉන්නේ ඒ වගේම ආහාර මිල කියන්නේ කුස්සිය අපේ වියදම් දුප්පත් පොහොසත් ભેදයක් නැහැ නොවැම්බර් මාසයේ තිබුණ අපිට ගියා නම් ගෙදර කෑමට රුපියල් 10,000ක් වියදම් කරා නම් අද 20,000ක් වියදම් කරන්න වෙලා තියෙනවා අර අතරමැද සැමනුයි පරිප්පුයි අපිට ලාභයට දෙන්න කතා කරා ඒකෙන් පේනවා ඒ කියන්නේ ආණ්ඩුවට යම් හැඟීමක් තිබුණා ජීවන බර මේ වැඩිවීම පිළිබඳ නමුත් ඒ උත්සාහය කිසි අර්ථයක් නැති ඒ වගේම ප්‍රායෝගික නැති දුර දක්නා නුවණක් නැති උත්සාහයක් ඒක මේ කොරෝනා සම්බන්ධ නැහැ සමහර විට නම් මේ කොරෝනා කාලේ සමනිය පරිපූර්ණ දෙන්න කතා කරා කියලා ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ කොරෝනා උදුර ගැන වචනයක්වත් කතා කරේ නැහැ ඒක ඡන්දය ඉලක්ක කරගෙන ජීවන බර අඩු කරන්නත් ඉන්ධන මිල ලෝකේ අඩු වීමෙන් ලැබුණු වාසිය ජනතාවට දෙන ආණ්ඩුවේ උපාය මාර්ගය වශයෙන් තමයි ඉදිරිපත් වුනේ. නමුත් අන්තිමට සැමන් පරිප්පුහද ඒ වගේ 3-4 ගුණයක් වැඩි වෙලා ජීවන බර දෙගුණයක් වෙලා. මිනිස්සු දුකෙන් ඉන්නේ. ඒ දුකෙන් ඉන්න මිනිස්සු ඡන්ද දෙනකොට පවතින ආණ්ඩුවට විරුද්ධවයි ඡන්ද දෙන්නේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බලයේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පරිසරය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දෙනවා කියලා විශේෂයෙන් කතා කරනවා. හැබැයි එහෙම ඇවිල්ලා දින ගාණක් යනකොට වැලි ගල් සහ පස් ප්‍රවාහන බලපත්‍ර අයින් කරා. මෙහෙම කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. නීත්‍යානුකූලව වැලි කපන, පස් කපන, ගල් කඩන මිනිසුන්ට කිසිම වාසියක් මේකෙන් ලැබුණේ නැහැ. මේ බලපත්‍ර අයින් කිරීමෙන් වාසිය ලැබුණේ ජාවාරම්කාරවන්ට පමණයි. ඔවුන් ඕන විදිහට ගල් කඩලා ප්‍රවාහනය කරා පොලිසියට පරීක්ෂා කරන්න බැහැ. ඕන විදිහට වැලි කැපුවා පරීක්ෂා කරන්න බැහැ අවසාන විනාඩිය. එතකොට මේ විදිහට විශාල පරිසර හානියක් සිද්ධ කරා තමන්ගේ හිතවතුන්ට අනීතික ලෙස සහ පරිසරය විනාශ කරමින් ධනෙ උපයා ගන්න අවස්ථාවක් දුන්නා. මේක හැම ගමකම අද සිද්ධ වෙලා තියෙනවා. හැම කන්දක්ම කපනවා, හැම කුඹුරක්ම හරනවා, ඒ වගේම ප්‍රධාන ගංගා සියල්ලම අද විනාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විල්පත්තුවේ කැලෑ කැපීම ගැන කාලයක් විශාල ප්‍රශ්නයක් තිබුණා. නමුත් අද වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. කොමාරිකාව වන්න විශේෂභාර පරිසර විශේෂභාර ඇමතිවරයාම මූලික වෙලා ඔහුම ගිහිල්ලා ඩෝසරයක් අරගෙන ගිහිල්ලා විල්පත්තුවේ කැලෑ සුද්ධ කරා. අද පරිසරය විනාශ කරගෙන විරාංශ කිරීම රජයේ න්‍යායපත්‍රයේ කොටසක් බවට පත් වෙලා තිබෙනවා. පරිසරය ආරක්ෂා කිරීම ගැන කිසිවක් කතා කරන්නේ නැහැ. මිනිස්සු බොහොම දුකින් ඉන්නේ. ඒ වගේම COVID-19 සහන ලබා දෙනවා කියලා කිව්වා. 104 පොලියට ණය දෙනවා කිව්වා. 104 පොලියට ණය ගන්න පුළුවන් කමක් නැහැ. අවසන් කරමු. දැන් මේ තත්ත්වය තුළ මේ ජනතාව මේ ආණ්ඩුව රැවටිලිකාර බොරු ආණ්ඩුවක් බව ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් මේ ආණ්ඩුව කිව්වේ උගතුන්ට වියතුන්ට තැන දෙනවා. මේ වියත්මගේ සමාජිකයන්ට, ඒ කියන්නේ ඇත්තටම රට ආදරය කරන උගතුන්ට නාමෝජනා දෙනවා කියලා. අවසනාවකට ඒ උගතුන් වියතුන් වෙනුවට අර පරණ දූෂිත කණ්ඩායමම තමයි අද නාමෝජන aran තියෙන කීප දෙනෙක් ඇරුණා. අවසන්. මේ තත්ත්වය තුළ රටේ ජනතාව වර්තමාන රජය ගැන ඉතාම කනගාටුවෙන් ඉන්නේ. ඒ වාසිය අපට ලැබෙනවා. අපි ජයග්‍රහයේ මාවතට පිවිසලා තියෙනවා. සුදී පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මණ පාබේවර්ධන මෙතුමාට අවස්ථාව තියෙන මෙතුමා කියනවා පොහොට්ටුවේ දීප්තිය අඩු වෙලා මිනිස්සු හරි දුකින් ඉන්නේ කියලා. මේක බලා ගන්න පුළුවන් සුදේව පස්වෙනිදාට දීප්තිය අඩු වෙලාද දීප්තිය වැඩි වුණාද කියලා. ඒක තීන්දුව කරන්නේ තව දින කීපයකින්. නමුත් දැන් තියෙන්නේ සුදේව පාර්ලිමේන්තු මැතිවරණයකට අපි මුණ දෙන්නේ ජනාධිපතිවරයා රටේ පත් කළ ඉවර වෙලා ඒ ජනාධිපතිවරයා තරඟ කරනකොට
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක හැටියට ඉන්න ගෝඨාභය රාජපක්ෂ නෙවෙයි ජනාධිපති වුණාට පස්සේ ඊට වඩා මහජනතාව අතර පිළිගැනීමක් ප්‍රශංසා මුඛයෙන් මිනිස් මහජනතාව කතා කරන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් මට මතකයි මගේ මිත්‍ර අජිත් පෙරේරා අපේ මන්ත්‍රීතුමා ගෝඨාභය මහත්තයාට නාම යෝජනා දෙනකොට එතුමම කිව්වා අපිට ලේසිම අපේක්ෂකයා දැම්මා කියලා උතුරු නැගෙනහිර ඡන්ද එකක්වත් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට ඒ උතුරු නැගෙනහිර ඡන්ද නැතුව අවමයේ තිබිලත් මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කරා. ජනාධිපති කරන කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ජනාධිපති කරාට පස්සේ තමයි මේ කොවිඩ් වසංගතය අපිට ශනිකව මතුවේ. මාර්තු මාසේ දෙක පාර්ලිමේන්තු විසිරෙව්වා. අප්‍රේල් මාසේ 25 පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වන ඒ අතරතුරේ කොවිඩ් වසංගතය රටේ බැතුණා. මේ පාර මේ වෛරසයත් එක්කම ඔහු කියා කරපු ආකාරය, ඔහු ඒ ප්‍රශ්නවලට මුණ දීපු ආකාරය මේ රටේ ජනතාව ප්‍රශංසා මුඛයෙන් කතා කරා. ඒකට හේතුව තමයි අපිට වඩා ලෝකයේ බරවත් රටවල්, සෞඛ්‍ය අතින් තාමත්ම ශක්තිමත් රටවල්, බලය තියෙන රටවල්, ධනය තියෙන රටවල් ලෝකේ මහා බලවතුන් කියලා කියන රටවල්. මට මතකයි මම ඉන්ටර්නෙට් එකේ බැලුවා අපේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනෝ මිට මාස 4කට විතර ඉස්සෙල්ලා මට දැන් ඕනම රටක් එක්ක මේ ශක්තිමත්ම ඇමරිකාවට ඕනම රටකට අභියෝගයක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඔහුට කොවිඩ් වසංගතයට අභියෝගයක් කරන්න බැරි වුණා. එතකොට ලෝකේ බලවත්ම හමුදාව ඉන්න රට සෞඛ්‍ය අතින් දක්ෂ රට බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍යයට රජිනට කොරෝනා හැදුණා. චාර්ල්ස් කුමාරයට කොරෝනා හැදුණා. අගමැතිතුමාට කොරෝනා හැදුණා. මුළු ආණ්ඩුව තුළම ඒකට විසඳුමක් තිබුණේ නැහැ. අපි සිංගප්පූරුවේ අපේ අය ගිහිල්ලා බේත් ගත්ත සිංගප්පූරුවේ. අපේ අය සමහර උසස් අය අපි දන්නවා අපේ අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා. එතකොට අපි ජන වර්තමාන ජනපතිතුමා. ඔය කවුරුණත් ගිහිල්ලා සිංගප්පූරුව ගැන විශ්වාසයක් තිබුණත් නමුත් අන්තිමට සිංගප්පූරුවේ රට වැහුවා. පොඩි රටක්. ඉතාමත් පොඩි රටක්. ඔහුට මේක පාලනය කරගන්න බැරි වුණා. අපි කොහොමද මේක පාලනය කරන්නේ මහ ජනතාවගේ බුද්ධියට ආව කොහොමද මේ පාලනය කරේ බුද්ධ්‍යාංශය පාවිච්චි කරා හමුදාව පාවිච්චි කරා සෞඛ්‍යංශයක ගැටුම් ඇති කරා ඔබ දන්නවා සුදේව සෞඛ්‍ය අමතිවරයෙක් වෙන හිටියානම් පළමුවෙම දොස්තර වෘත්ත එක ගහගන්න මේ ඉතිහාසය අපි දැක්කා උගන්නන්න ගිහලා දොස්තර වෘත්ත එහෙම ප්‍රශ්නයක් මතුනේ නැහැ බුද්ධ්‍යාංශයේ අපේ දුර්වලලා තිබුණේ චමිකරණවත් වගේ අහිරේ හිටියේ බුද්ධ්‍යාංශයේ කැළඹීමක් තිබුණා බුද්ධ්‍යාංශයේ මාරු කළ හැට මෙහෙට හැබැයි මේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ විශ්වාසය ඇති වුණා හමුදාව තුළ බුද්ධ්‍යාංශය තුළ විශ්වාසයක් ඇති වුණා මේ ඔක්කොම විධිමත්ව කරා ඊට පස්සේ යුද හමුදා මට මතකයි පළවෙනි රැස්වීම සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමත් හිටියා මමත් හිටියා පළවෙනි රැස්වීම මොකද්ද කිව්වේ ඇහුවේ සෞඛ්‍යයෙන් කිව්වා අපිට නිරෝධාන මධ්‍යස්ථානයක් නැහැ හමුදාවෙන් ඇහුවා පැය 24ක් ඇතුළත මේක දෙන්න පුළුවන්ද හදලා දුන්න පැය 24ක් ඇතුළත එතකොට සෞඛ්‍යංශේ එක කතා කරනකොට පිළිවෙලට කතා කරා එතකොට රටේ තියෙන බඩු බෙදා හැරීම ගැන කොහොමද අපි අඳිරණේ තියුණා මේකට මූණ දෙන්නේ කියලා ඒවා විධිමත් ආකාරයෙන් කරා. එතකොට මේක තමයි රජයක් කියන්නේ. මේක තමයි ජනාධිපතිවරයෙක් කියන්නේ. නියෝග අතදික් කර කර හිටියේ නැහැ. ඔබ හිතනවාද සුදේව රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩිරවත් මේ ජනාධිපති කුටුවේ හිටියා නම් මොකද වෙන්නේ? කොවිඩ් සඳහා කමිටියක් දානවා. ওই කමිටියේ වාර්තා වෙනකොට කොවිඩ් වැළඳලා ඉවරයි. එතකොට අපි දන්නවා මේ කමිටි දාපු හැටි. ඒවයි උත්තර දෙන්නේ. ඒ නිසා මේක ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමාගේ හුදෙක් පරිපාලනය ඒ පරිපාලනය තුළ අපිට ආණ්ඩුවක් තිබුණ නැහැ මේ පරිපාලනය තුළ මේක කරේ එතකොට ඔහු නිවැරදි පාලනයක් කරා මේ කොවිඩ් වසංගතයත් ඒ නිසා එදා ජනාධි බලයට පත් වුණු ජනාධිපතිවරයාට වඩා අද මේ පාලනයත් එක්ක අපේක්ෂකයාට වඩා මේ ජනාධිපතිවරයා ජනප්‍රිය වෙලා තියෙනවා ඒකේ ප්‍රතිඵලය අගෝස්තු මාසේ දකින්න ලැබේ ඒ නිසා රටක පාලකෙක් තීන්දු ගන්න ඕන අද මහජනතාව පිළිගන්න ඕන අවසන් කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීන්දුව ගන්න නායකයෙක් කියලා. ඒක තමයි පළවෙනි දේ. තී නායකයෙක් තීන්දුව නොගන්නකොට මුළු රටම අක්‍රිය වෙනවා. මේක ශනික තීන්දුව ගන්න ඕන. ආසාදිතව එලෝ එලෝ ගත්ත රටවල් කීයද සිටියේ? මේ රට එලෝ එලෝ ආසාදිතව ගත්තා. ඒ මොකද ඒ නිකම්ද ගත්තේ? සාමාන්‍යයෙන් වෙන ජනාධිපතිවරයෙක් කියන. ඔක දෙසරයක් බලන. ඔක තෝ නියෝග දුන්නා. ඒවා ක්‍රියාත්මක වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. මේක මේ ප්‍රතිඵලය අපිට ලැබිලා තියෙන්නේ ඒකේ. ඒ නිසා මේක මේක අර එතුමා කිව්වා දැන් දීප්තිය ගැන කිව්වා මේ දීප්තිය හරියටම එන්නේ අද නෙමෙයි මේ දීප්තිය එන්නේ හත් වෙනිදා උදේ එතකොට ඊළඟ රතු වල වැඩසටහනකදී මැතිවරණය පස්සේ මම ඇවිල්ලා කියනවා දීප්තිය ආපු හැටි හොඳයි බොහොම ස්තුතියි
කෑගල දිස්ත්‍රික් සමග ජනබල වේගී අපේක්ෂක කබි රාශි මහතාට අවස්ථාව දීප්තිය හරියටම එන්නේ 7 වෙනිදා උදේ කියලායි එතුමා කියන්නේ ඊට පස්සේ ඇවිල්ලා කියලා දෙන්නම් කියලා එතුමා කියනවා ස්තුතියි සුදේව මම පළමුවෙන්ම ලක්ෂ්මණ යාපාබේ වර්ධන මහත්මයා කියපු මේ කොරෝනා එක ගැන කිව්වට කොරෝනා එක මේ මේ රටට ඇති වෙන්න මෙච්චර අර්බුදයක් බවට පත් වෙන්න ප්‍රධාන හේතුව ආණ්ඩුව හරියට වැඩ කරේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ කලින්ම කිව්වා මේ ගැන ගුවන්තොට පොළ වහන්න කියලා ගණන් ගත්තේ නැහැ හිනා වුණා ඒකෙන් දැන් මේ රටට කොච්චර පාඩුවක් වුණාද වැඩක් වුණාට පස්සේ ඒක පාලනය කිරීම වෙන එකක් හැබැයි සම්පූර්ණ වගකීම රජයේ මේ කොරෝනා එක මෙච්චර තරම්වත් ව්‍යාප්ත වුණ ඒ මාස ගාන රට වහන්න සිද්ධ වුණ එක ප්‍රධාන වගකීම රජයේ එහෙම කියලා මම හිතන්නේ මෙතන අපි දැක්කම අපි අද ඉන්න මෙතන මේ හතර දෙනා දිහා බැලුවම මෙතන ප්‍රධාන බලවේග දෙකක් නියෝජනය කරන කණ්ඩායම් දෙකක් ඉන්නවාද එක පැත්තකින් අවුරුදු 20ක් මේ රට පාලනය කරපු කණ්ඩායමක් ඉන්නවා මෙහි පැත්තේ ඉන්නවා අවුරුදු 4මාරක් රට පාලනය කරපු කණ්ඩායමක් දැන් මේ අවුරුදු 20ක්ම මේ රට පාලනය කරපු කණ්ඩායමම තමයි දිගටම ගිහිල්ලා කියන්නේ ආර්ථිකය කඩා වැටුණා ලොකු ප්‍රශ්න තියෙනවා අර්බුදයක් තියෙනවා කියලා හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ තමයි වැඩි කාලයක්ම රට පාලනය කරලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ ඒ කාලේ ඉඳලාම දේශීයත්වය පෙරදරි කරගත්ත ජාතික ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ඉනවා කියලා සුසිල් ප්‍රේමදාන්ත මහත්තයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳලා ওই සටන් පාට කීයකේ බලයට ආපු අය හරි එතකොට ඒගොල්ලෝ මේ අවුරුදු 20 ගානක් රට පාලනය කරලා යම් අර්බුදයක් ඇති වෙලා තියෙනවා නම් ඒ වැඩිම අර්බුදේ වගකීමේ කොටස් කරුව හැටියට ඒගොල්ලෝ බාර ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ නියෝජනය කරන්නේ මොන මතයද? ඒගොල්ලෝ කතා කරපු දේශීයත්වය හෝ ජාතික ආර්ථිකය පිළිබඳව මොකක්ද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? ආර්ථිකයේ දුබලතා, ප්‍රබලතා, අභියෝග, ඒ වගේම ඉඩ ප්‍රස්තා වගේ දේවල් වලට ඒගොල්ලෝ කතා කරන්නේ නැතුව මනෝරංජන ප්‍රතිපත්ති විතරක් ඉදිරිපත් කරලා මිනිස්සු දීප්තියෙන් ඉන්නවා ප්‍රීතියෙන් ඉන්නවා කියලා මෙයා කිව්වට මම කියන්න කැමති එයාලගේ වේදිකාවේ මොකද්ද කිව්වේ විමල් වීරන්ස මහත්තයාම කියවපු එක වේදිකාවේ වචනෙන් වචනේ මම කියවන්නම් සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි නොලබන අයට දුගී දුප්පත් අයට දෛනික කුලි කාමකරුවන් වැඩවල යෙදෙන අයට ස්ථිර ආදායම් නැති ජේෂ්ඨ පුරවැසියන්ට සුව කළ නොහැකි රෝගාතුරු අයට රුපියල් 3000ක වටිනා ආහාර මල්ලක් දෙන්නයි මෙතුමා එන්නේ වියලි ආහාර හාල් පරිප්පු හාල් මැස්ස කරවල ලුණු වියලි මිරිස් සීනි අඩු කරනවා මාසික ජල බිල්පත් සඳහා මාසික 15ක සහනයක් දෙනවා මාසික විදුලි පරිභෝජන ඒකක 130කට අඩු බිල්පතට 125ක සහනයක් දෙනවා රූපවාහිනී යාන්ත්‍රණයක් ගෑස් ලිපක් රයිස් කුකරයක් 125න් අඩු මිලකට දෙනවා දුරකථන බිලට ගහන බදු වලින් 150ක් අඩු කරනවා මේ වගේ භූමි තෙල් සහනාධාර දෙනවා ඉතින් පට්ට බොරුනේ ඒක කරලා මොකද්ද කරේ බඩු මිල අහස උස වැඩි කරලා අද මොකද්ද කියන්නේ සීනි පරිප්පු ගැන කතා කරන මේ ආණ්ඩුව මම කියන්නේ 2005 මේ ආණ්ඩුවේ හැකියාව මොකද්ද 2005 බලයට ආවා පරිප්පු එදා රුපියල් 77යි යනකොට 2014 පරිප්පු රුපියල් 160යි හැබැයි 2019 අපේ අවුරුදු 4මාරේ පරිප්පු 110ට අඩු කරා අපේ අවසාන විනාඩිය අද පරිප්පු 160යි නැවත මේ මාස 8කට එයලා ආපහු ගිනාවා ඒගොල්ලොම වැඩි කරලා ඒගොල්ලන්ගේ කාලේ අපේ අඩු කරා සීනි රුපියල් 41යි ඒ රුපියල් 41ේ සීනි රුපියල් 115ට වැඩි කරා 2014 වෙනකොට 2019 අපි රුපියල් 100ට අඩු කරා සීනි දැන් 150යි මේකයි යථාර්ථය හාල් මැස්සෝ රුපියල් 233කට 2005 තියෙන එක 650ට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේ මහත්තුරු යටතේ වැඩි කරා අපි 450ට අඩු කරා අද ආයේ 550යි මේගොල්ලෝ වැඩ කරලාද සැමන් 180යි 240ට වැඩි කරා 2014 අපි 195ට අඩු කරා අද 270යි ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මේ සුරංගනා කතා කියලා මිනිස්සු දීප්තියෙන් ඉන්නවා කිව්වම පිළිගන්න පුළුවන්ද රජයේ සේවකයන්ගේ වැටුප් වර්ධකවත් හරියට දුන්නේ නැහැ අපි තමයි ඒක හරි වැඩි කරේ දැන් මේක කරලා අද රජයේ කොන්ත්‍රාත් පදනම් මත වැඩ කරන අයව රජයේ ආයතන වලින් එලියට දානවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 1000ක් එලියට දැම්මා මේගොල්ලෝ ගම්බල ගිහිල්ලා මොකක්ද දන්නවද කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ලක්ෂයක් රස්සාවල් දෙනවා කියලා ඒක තමයි මේ ඡන්ද ප්‍රතිපල කරන්න මේගොල්ලෝ හරි හොඳයි අර වේදිකාවල් වල බොරු කියලා ලස්සනට බොරු කියන්න දානවා ඒ බොරු කියලා මිනිස්සුන්ව මුලා කරන එක හරි අද තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් දෙනවා කියලා විකුණන පුළුවන්ද මම ඒක ඔප්පු කරන්නම් මේගොල්ලෝ මේ රටේ ආර්ථිකයේ කොහොමද විනාශ කරේ ඒගොල්ලෝ ඒ වගකීම බාරගත යුතුයි කියන එක මම ඔප්පු කරන්නම් දෙවනි වටේ හොඳයි බොහොම ස්තුතියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතාට අවස්ථාව මෙතුමා වසර 20ක පාලනය සහ වසර 4 මාර්ග පාලනය සංසන්දනය කරනවා මම හිතන්නේ ඉක්මනලා දෙන්නටම පිළිතුරු දෙමින් මම මගේ ප්‍රවේශය ලබා ගන්නවා අපි ඉස්ලාම තේරුම් ගත යුතුයි 978 ව්‍යවස්ථා 90 හොඳට දන්නවා ජිත් පෙරරණිතගේ තුමන් එතුමා
මන්ත්‍රීවරයෙක්ට අමතරව ඉතාම පැහැදිලිව හත්වෙනි පරිච්ඡේදය කියන්නේ විධායක කියන්නේ ජනරජයේ ජනාධිපතිවරයා. ඇත්තටින් පස්සේ මේ ව්‍යවස්ථාවට අපි පත් කරන්නේ විධායක ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථාවේ හතර අවගන්ති යටතේ සමස්ත රටේම ජනතාවගේ ඡන්දයෙන්. ඒතර ඒ විධායකයට අයිතිය තිනවා ඒ විධායකය තමයි ජනරජ ජනාධිපතිතුමා රජයේ ප්‍රධානයාද. විධායකයේ ප්‍රධානයාද ආණ්ඩුවේ ප්‍රධානයාද සන්නද්ධ සේවනයේ ප්‍රධානයාද වන්නේය. හරි. දැන් ඊළඟට පාර්ලිමේන්තුව 42 කියන අමාත්‍ය මණ්ඩලය. දැන් එතකොට මේ කියන විධායකය අපි පත් කළා ඉවරයි නොවැම්බර් 16 වෙනිදා. මේ මේ 7 වෙනි පරිච්ඡේදයේ 30 තියෙන බලතල සහිතව. දැන් දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත් කරන්නේ ව්‍යවස්ථාදායකය. ඒතකොට ඒකෙන් තමයි අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ. මේක කොහොමද තියෙන්නේ? ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ පාලනය පිළිබඳ විධානයේ බාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය. මේ පාලනයට අදාළ විධානයේ බාරව තමයි මේ අමාත්‍ය මණ්ඩලය ඉන්නේ. ඒ අමාත්‍යවරු තමයි මේ ව්‍යවස්ථාදායකය තුලින් තෝරගන්නේ පාර්ලිමේන්තුව ඇතුළු තුලින්. 42:3 කියනවා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයාද වන්නේය. ඒ හතන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ජනාධිපතිතුමා. 4 කියනවා ජනාධිපතිවරයාගේ මතයානුව පාර්ලිමේන්තු විශ්වාසී උපරිම වශයෙන් දිනා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීව තමයි අගමැතිට නම් කරන්නේ. කවුද අගමැති නම් කරන්නේ? ඒ ජනාධිපති. 43:1 කියනවා අමාත්‍යවරයන් සහ ඔවුන්ගේ විශේෂ කාර්ය ගන්නකොට අග්‍රාමන්තගේ අදහස් විමසීම අවශ්‍යයි. ජනාධිපතිවරයා සලකන අවස්ථාවේදී අග්‍රාමන්තවරයාගේ අදහස්ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍ය සංඛ්‍යාවද විෂයන් සංඛ්‍යාවද නිශ්චය කළ යුත්තේය. ඉතින් එතකොට ඊටාම පැහැදිලි අපි මේ 30 වගන් තියෙන ජනාධිපතිවරයා පත් කළ ඉවරයි හතරා ව්‍යවස්ථාව තියෙන විධායකය. දැන් මේ තෝරන්න යන්නේ පාර්ලිමේන්තු කොට්ටාස 22ක මන්ත්‍රීවරු ටික ව්‍යවස්ථාදායකයට. ඒකෙන් පාලනය ගෙන යාම සඳහා තමයි අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ. එහෙනම් මේ වෙනකොට රටේ පාලනය බාර දීලා අවසානයි ජනාධිපතිවරයාට. දැන් ඔබතුමා හිතනවාද අපි ඉතිහාසය ගත්තාම රටේ ජනාධිපති චන්ද්‍රිකා මැතිනි ඉන්නකොට 2001 මේගොල්ලෝ බලයට ආවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ වෙලාවේ අවුරුද්දෙන් විසුරන්න පුළුවන්කම දුන්නා. අවුරුදු 2යි මාස 4යි ආණ්ඩුව ගියේ විසුරලා තියපු මැතිවරණේ සම්දානි ජයග්‍රහණය කළ ආණ්ඩුවක් හැදුවා. ඊළඟට පහු පිට ජනාධිපතිවරුන් 2015 ජනවාරි 8 මැතිවරණයේදී කියාගෙන ආවි විධායක දුරේ අහෝසි කරනවායි කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විධායකය අහෝසි කරන්න නම් නැවත ජනතාවගෙන් අහන්නයි කියලා බැරි වුණා. සීමිත බලද ප්‍රමාණයක් අනිත් පැත්තට ගියා. ඒක නිසා දැන් තින්නේ මේ ජනාධිපතිවරයා පත් කළා ඉවරයි. ව්‍යවස්ථාදායකය පත් කරන්න පාලනය ගෙන යන්න අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩුව හදන්න. ඉතින් ඒක වෙන කෙනෙකුට දීලා මේක හරියන්නේ නැහැ. බැරි බව පහුගිය අවස්ථා දෙකකදී පෙන්눔 කළා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව එච්චර අඥාන වෙන්නේ නැහැ වෙන කෙනෙක් මේකට බලයට පත් කරන එක. ඔබේ අවසාන විඳන්නේ. එතනින් එහාට අපි කියොත් එහෙම මෙතෙන්දී දැන් සඳහන් කළා මේ ජනාධිපතිතුමා කියන කතා ජනාධිපතිතුමා වැඩි කතා කරන්නේ නැහෙනි. ජනාධිපතිතුමා මේ රට විනයානුකූල කරපු නිසා තමයි වසංගත කොවිඩ් 19 වසංගතය පාලනය කළේ. වසංගතය දැන් මේකට වැක්සින් එකක් නැහැ නේ තාම. තාම හොයනවා. මේක පාලනය කරන්න ඕනේ විනයක් තුල. වසංගතයක් පාලනය කරන්න පුළුවන්. එහෙමනම් දැන් මෙතුමාලා සඳහන් කරනවා මේක ආණ්ඩුව නිසි වෙනකොට පියවර ගත්තා. එහෙනම් ඇමරිකා එක්සත් ජනපදයට තරන්නේ නැහැ නේ පියවර. 1,08,000ක් මිය ගිහිල්ලා මිලියන ගාණක් ආසාදිතු වෙලා බ්‍රිතාන්‍ය මුළු යුරෝපය පුරාම. දැන් මේගොල්ලෝ හැමතිස්සම මේ ඒවනේ උදාහරණයක් ගත්තා ඒ කාලේ. දැන් එහෙම මොකද වෙලා තින්නේ? මේක පාලනය කරපු රටවල් 10 ඇතුළත ශ්‍රී ලංකාව හිටියා. මේක පාලනය කරපු. මේ පාලනයට යටතේ තමයි සියලුම දේ. අද මම කනගාට වෙනවා මෙතුමාලා තාම කතා කරන්නේ පූර්ව කොවිඩ් අවදී ඉඳගෙන. අපි ඉන්නේ පශ්චාත් කොවිඩ් අවදියේ. මෙන්න මේක ගැන මම ඊළඟට කරුණු කියන්න මගේ කාලේ අවසන් වෙලා තිනවා. ඊළඟව තමයි මම ඒ කරුණු ටික කියන්නේ. හොඳයි බොහොම ස්තුතියි ප්‍රථම වටේ කරුණු දැක්වීම. දෙවන වටේ ඔබටත් අවස්ථාව තියෙන 01:02:539132 දුර කතරින් තමයි සිටින දේශපාලනඥයින් ප්‍රශ්න කරන්නට පුළුවන්. මැතිවරණයට පෙර පැවැත්වෙන්නා වූ මැදිරියේ පැවැත්වෙන්නා වූ අවසන් රතුවිර වැඩසටහන අපේ ඊළඟ රතුවිර වැඩසටහන අප දෙවනිදා රාත්‍රියේදී නිදහස් චතුරස්රයේදී පවත්වන්නේ ටිකක් විශේෂ වැඩසටහනක් හැටියට. ඉතින් ඊට කලින් තියෙන අවසන් රතුවිර වැඩසටහන නිසා ඔබට ප්‍රශ්න කරන්න බොහෝ දේ තිබෙන නිසා කතා කරන්න අපි විරාමයක් දෙන්න. විරාමයෙන් පසුව ජලකොණ්ඩේ කියන්නේ